මේ දවස්වල අපි කළුකොටියෙක් ගැන කතා කරන නිසා මම හිතුවා කළුකොටියෙක් සම්බන්ධ ඉතිහාස පුවතක් අද කතා කිරීමට. මේ සිදුවීම සිද්ධ වුණේ සීතාවක රාජසිංහ රජතුමාගේ කාලෙදී. එතුමාගේ හදාවඩාගත් පුත්‍රයෙක් හිටියා සූර්ය බණ්ඩාර කියලා. මේ පුත්‍රයා එක් අවස්ථාවක හෙල්ලෙන් ඇනලා කළුකොටියෙක් ඝාතනය කළා. මෙය සැලකුවේ වීරක්‍රියාවක් විදියට. මෙයින් පැහැදුණු රජතුමා මේ කුමාරයාට ඇලපාත නින්දගම ලබා දුන්නා. ඒ වගේම ඔහුට ත්‍යාගයක් විදියට ඒ කළුකොටියගේ ලේවැකුණු වස්ත්‍රයකුත් තිරින කළා. මේ වස්ත්‍රය මින් පසු ඇලපාත පවුල තමන්ට ලැබුණු ඉතාමත් වැදගත් රාජ භාණ්ඩයක් විදියට රැකගෙන හිටියා. 1812 අවුරුද්දේ ඇලපාත මුදලිතුමා උණරෝගයක් හැදිලා මිය ගිය අවස්ථාවේ එසේ මිය යෑමට දවස් 9කට විතර පෙර ඇහෙලපොල් නිලමෙතුමාට මෙම ලේ වැකුණු වස්ත්‍රය පිළිගන්වලා තිබෙනවා. ඉතාමත්ම ආදරයෙන් රැක බලා ගන්න ලෙස ඉල්ලා සිටිමි. මෙතුමා මිය යෑමෙන් පස්සේ මේ කළුකොටිය නිසා ලැබුණු නිින්දගම විශාල අර්බුදයකට හේතුවක් වුණා. ඒ තමයි සාමාන්‍යයෙන් යම් ප්‍රධානියෙක් මිය ගියාම ඔහුගේ දේපල රජසතු වෙනවා. ඒ අනුව ඇලපාත නිලමෙතුමාගේ දේපලත් රජසතු විය යුතුයි. නමුත් ත්‍රිවික්‍රම රාජසිංහ රජතුමා විශ්වාස කරා ඇහැලිපොළ නිලමේ මේ දේපල වැඩි ප්‍රමාණයක් නිවැරදිව තක්සේරු කරන්නේ නැති බව. මේ නිසා රජු සහ ඇහැලිපොළ නිලමෙතුමා අතර විශාල මතභේදයක් ඇතිවීමටත් මේ කළුකොටිය නිසා ලැබුණු දේපල හේතුවක් වුණා. මේ ඇලපාත නිලමෙතුමා ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු ඉඳලා තිබෙනවා තමන්ගේ දියණිය ඇහැලිපොළ නිලමෙතුමාගේ පුත්‍රයෙකුට විවාහ කර දීමට. හැබැයි මේ අවස්ථාව වෙනකොට මෙතුමා මිය යනකොට එතුමට අවුරුදු 36යි. ඇහැලපොළ නිලමෙතුමාගේ පුත්‍රයා අපි දැන් අතරමෙන් ඒ වෙන විට වයස අවුරුදු 7ක් විතර වැඩිමහල් පුත්‍රයාට. ඉතින් මේ නිසා සමහර විට මේ සිද්ධියෙන් අනාගතයේ සිදුවිය හැකි දෙයක් පිළිබඳව ඒ අය තීරණයක් කරන් තිබුණාද දන්නේ නැහැ. නොඑසේ නම් ඇහැලපොළගේ පුත්‍රයෙක් කියලා කියන එකෙන් අදහස් කරේ ඇහැලපොළ පවුලේ ඔහුගේ සොහොයුරුගේ පුත්‍රයෙක් හෝ වෙන කවුරුන් හෝ කෙනෙක් විය හැකි. මේ සිදුවීම් අතර ඒ කියන්නේ ඇලපාත නිලමෙතුමා මිය ගියේ චෝර රෝගයකින්. මෙවැනිම උණ රෝගයක් හැදිලා වාරිගම බස්නාහ නිලමෙතුමාත් ඒ වගේ වාරිගම අතපත්තු නිලමෙතුමාත් ඔත්පල වෙලා ඉඳලා තිබෙනවා මේ කාලේ. උණ වසංගතයක් තිබුණ බව පේනවා මේ කාලේදී. ඇහැලපොළ නිලමෙතුමාගේ සොහොයුරාගේ බිරිඳත් පුතත් දෙදෙනාම මිය ගිහිලා තියෙනවා මහනුවරදී මේ උණ රෝගය නිසා. ඉතින් මම මේ අදහස් ඉදිරිපත් කරේ කළුකොටි ගැනත් රෝග පිළිබඳව මේ දවස්වල අපිට නිතරම අසන්නට ලැබෙන නිසා. බොහොම ස්තුතියි ඔබට. මම මහාචාර්ය අනුර මලතුංග කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය.